ආයුබෝවන් පුතේ 10 වෙනි ශ්‍රේණිය විද්‍යා පාඩම් මාලාවේ ජීවයේ අඛණ්ඩතාවය කියන පාඩමේ යටතේ තවත් වැදගත් කොටසක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම මේ පාඩමේ යටතේ ශාකවල අලිංගික ප්‍රජනනය ගැන කලින් වීඩියෝ එකකින් කතා කළා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශාකවල ලිංගික ප්‍රජනනය කියන කොටස ගැන. ශාකවල ලිංගික ප්‍රජනනය ගැන කතා කරද්දී පුතේ අපි දන්නවා ශාකයක් බිහි කරගන්න අලුතෙන් හදාගන්න අපිට ලේසිම ක්‍රමයක් තමයි පුතේ බීජ. මගින් අලුත් ශාකයක් හදාගන්න පුළුවන්. මේ බීජ කියන දේ හැදෙන්නේ කොහොමද කියලා බලුවොත් එහෙම සාමාන්‍යයෙන් ශාකයක් පරිණත වුණාට පස්සේ පරිණත ශාකයක ලිංගික ප්‍රජනන ව්‍යුහ වල නිපද වෙනවා ජන්මාණු කියලා දෙයක්. මේ ජන්මාණු එකතු වෙලා ජන්මාණු සංයෝජනයෙන් තමයි බීජ හැදෙන්නේ. මේ බීජ වලින් අලුත් ශාකයක් බිහි කරගෙන ඉන්නේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා ශාකවල ලිංගික ප්‍රජනනය කියලා. දැන් අපි කිව්වා මේ මෙතන බීජ හැදෙන්නේ මේ ලිංගික ප්‍රජනක ව්‍යුහවල කියලා. ශාකයක පුතේ ලිංගික ප්‍රජනක ව්‍යුහය විදිහට ක්‍රියාත්මක වෙන්නේ මල්. ඒ කියන්නේ පුෂ්ප. ශාකවල ලිංගික කොටස් සහිත ව්‍යුහය තමයි පුෂ්පය කියලා කියන්නේ. අපි දන්නවා අපි අවට පරිසරෙත් විවිධ වර්ණ වලින් විවිධ හැඩයෙන් විවිධ සුවඳින් යුතු මල් වර්ග තියෙනවා. මේ මල් වර්ග ගත්තාම මලක තියෙන ප්‍රධාන කොටස් අපිට හතරක් යටතේ පුෂ්පයක් ගැන කතා කරන්න පුළුවන්. පුෂ්පයක තියෙන ප්‍රධාන කොටස් හතර අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ තමයි මණිය කියන කොටස. මණිය, මුකුටය, මුකුටේ හඳුන්වනවා දලපත්‍ර වලය විදිහටත් සාමාන්‍යයෙන් මලක පෙති කියලා අපි හඳුන්වන කොටස. ඊළඟට පූමාංගය, පූමාංගයම රේණුව විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ජායාංගය කියන කොටස. මේ තමයි මලක තියෙන ප්‍රධාන කොටස් හතර. දැන් අපි මේ කොටස් ටික රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරගමු. සාමාන්‍යයෙන් පුෂ්පයක තියෙන මේ ප්‍රධාන කොටස් හතරම පුෂ්ප ග්‍රාහකය මත තමයි වලයාකාරව තියෙන්නේ. සාමාන්‍යයෙන් මලක් සම්බන්ධ වෙන්නේ නටුවකින්. මේ නටුවට ඉහළින් පුෂ්ප ග්‍රාහකය කියන කොටස හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙම ග්‍රාහකයට උඩින් මණිය කියන කොටස සාමාන්‍යයෙන් කොළ පාටින් දිස් වෙන කොටස මණිය. ඊළඟට අපි කියන දලපත්‍ර මලක පෙති කියලා හඳුන්වන කොටස දලපත්‍ර වලය නැත්නම් මුකුටය මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. පුෂ්පයක තියෙන පූමාංගය රේණුව ගත්තාම ඒකේ ප්‍රධාන කොටස් දෙකක් ගැන කතා කරන්න පුළුවන්. සූත්‍රිකාව සහ පරාග දානිය කියන කොටස් දෙකෙන් තමයි මේ පූමාංගය එහෙම නැත්නම් රේණුව හැදෙන්නේ. ජායාංගය කියන කොටස ගත්තාම ජායාංගයට කොටස් තුනක් අයිති වෙනවා. ඒ තමයි ඩිම්බ කෝෂය, කීලය සහ කලංකය. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් පුෂ්පයක දික්කඩක් අපිට මේ ප්‍රධාන කොටස් හඳුනා ගන්න පුළුවන් වෙන විදිහ මේ මම මෙතන රූපයෙන් දක්වලා තියෙන දකුණු පැත්තේ රූපයෙන් තියෙන්නේ පුෂ්පයක බාහිර ව්‍යුහයක් තුලින් අපිට මේ කොටස් හඳුනා ගන්න පුළුවන් විදිහ. දැන් අපි මේ පුෂ්ප කොටස් එක එකක් ගැන ඒවායේ ස්වභාවය සහ ඒවායින් ඊටවන කාර්යයන් ගැන වෙන වෙනම කතා කරමු. මණිය කියන කොටස ගත්තාම පුතේ මණිය හැදෙන්නේ මණිපත්‍ර කිහිපයකින්. පුෂ්පයක සාමාන්‍යයෙන් පිටතින්ම පුෂ්ප ග්‍රාහකයේ මත වලයාකාරව පිහිටන කොළ පාට ව්‍යුහයක් තමයි මණිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේකේ කාර්යය තමයි ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් වලට ආරක්ෂාව සැපයීම කියන කාර්යය තමයි මණිය මගින් ඉටු කරන කාර්යය වෙන්නේ. ඊළඟට අපි කතා කරන පුෂ්ප කොටස තමයි මුකුටය. එහෙම නැත්නම් දලපත්‍ර වලය කියලා හඳුන්වන කොටස. මෙයාගේ ස්වභාවය ගත්තාම දලපත්‍ර කිහිපයකින් හැදිලා තියෙනවා. පුෂ්පයක මණියට ඇතුළතින්ම තමයි දලපත්‍ර තියෙන්නේ. සාමාන්‍ය මලේ පෙති. සුදු හෝ වර්ණවත් පාට වලින් මේ මුකුටය නැත්නම් දලපත්‍ර වලය හැදිලා තියෙනවා. මුකුටේ කාර්ය වෙන්නේ මණිය කාර්යයට සමාන කාර්යයක්. ලපටි අවධියේදී අභ්‍යන්තර පුෂ්ප කොටස් වලට ආරක්ෂාව සපයන එක මුකුටය මගිනුත් කරනවා. ඒ වගේම දලපත්‍ර වලින් කරන වැදගත්ම දෙයක් තමයි පුතේ පරාගණය සඳහා කෘමි සතුන්ව ආකර්ෂණය කර ගැනීම කරන්නේ මේ දලපත්‍ර වලින්. විවිධ වර්ණ වලින් මේ මල් හැදිලා තියෙන හින්දා කෘමි සතුන් පහසුවෙන්ම මේ මල් වලට ඇදිලා එනවා. ආකර්ෂණය කරන්න මුකුටය දලපත්‍ර වලය වැදගත් වෙනවා. ඊළඟ පුෂ්ප කොටස විදිහට අපිට දක්වන්න පුළුවන් පුංවංගය. මේ තමයි මලක තියෙන පිරිමි කොටස. රේණුව කියලත් මේක හඳුන්වනවා. පුෂ්පයක තියෙන පුං නැත්නම් පුරුෂ ප්‍රජනක ව්‍යුහය තමයි පුමංගය කියලා කියන්නේ. මම කලිනුත් කිව්වා මේක කොටස් දෙකකින් හැදිලා තියෙනවා කියලා. ඒ තමයි පරාග දානීය සහ සූත්‍රිකාව කියන කොටස් දෙක. පරාග දානීය තුල පරාග කෝෂ තියෙනවා. ඒ තුල පරාග පවතිනවා. මම මුලදී කිව්වා පුතේ ලිංගික ප්‍රජනනය කියන එක අර්ථ දක්වද්දී මේ බීජ හැදෙන්නේ ජන්මාණු සංයෝජනයක් වෙලා කියලා. එතකොට පුම් ජම්මාණු විදිහට මලක ක්‍රියාත්මක වෙන කොටස තමයි පුතේ මේ පරාග කියලා කියන්නේ. එතකොට මේ පුමංගය කියන කොටසේ ප්‍රධානම කාර්යය තමයි ශාකවල පුම් ප්‍රජනක සෛලයේ විදිහට පුරුෂ ප්‍රජනක සෛලයේ විදිහට ක්‍රියාත්මක වෙන පරාග නිපදවන්නේ මේ පුමංගය. එහෙම නැත්නම් රේණුව කියන කොටස තුල වීම. ඊළඟ පුෂ්ප කොටස තමයි ජායාංගය කියන පුෂ්ප කොටස. මේ තමයි පුතේ පුෂ්පයක තියෙන ජායා නැත්නම් ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහය තමයි ජායාංගය කියලා කියන්නේ. මේකේ කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුන දොළ පුතාලා මතක තියාගන්න ඕනේ. කලංකය, කීලය සහ ඩිම්බ කෝෂය කියන කොටස් තුන තමයි ජායාංගයට අයිති වෙන්නේ. ඩිම්බ කෝෂය තුල ඩිම්බ කියන එක පිහිටලා තියෙනවා. මේ ඩිම්බ කියලා කියන්නේ පුතේ අර අපි කලින් කතා කරපු ජන්මාණු විදියට ක්‍රියාත්මක වෙන ස්ත්‍රී ජන්මාණු විදියට ක්‍රියාත්මක වෙන්නේ ඩිම්බ. පුෂ්පවල ජායා ප්‍රජනක සෛලය ස්ත්‍රී ජන්මාණු විදියට ක්‍රියාත්මක වෙන්නේ ඩිම්බ. එතකොට ජායාංගයේ ප්‍රධාන කාර්යය වෙන්නේ පුෂ්පවල ජායා ප්‍රජනක සෛලයේ විදියට ක්‍රියාත්මක වෙන ඩිම්බ නිපදවීම. එතකොට අපි දැන් පුෂ්පයක ප්‍රධාන කොටස් වල ස්වභාවය සහ ඒවායේ කාර්යයන් ගැන ඉගෙන ගත්තා. අපි දැන් කතා කරන්න පුතේ පුෂ්පයක තියෙන පුං සහ ජායා කියන කොටස් ගැන. මේ පුං සහ ජායා කියන කොටස් පුෂ්පයක් මත පිහිටන ආකාරය අනුව පුෂ්ප ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි පුතේ ද්විලිංගික පුෂ්ප සහ ඒකලිංගික පුෂ්ප විදිහට. දැන් මේ නමේම කියවෙනවා ඒකේ තේරුම. ද්විලිංගික පුෂ්ප කියලා කියන්නේ පුතේ පුං සහ ජායා කියන කොටස් දෙකම තියෙන පුෂ්ප. ද්විලිංගිකයි. ඒ කියන්නේ පුං සහ ජායා කියන කොටස් දෙකම තියෙන පුෂ්ප. ඒකලිංගික පුෂ්ප කියලා කියන්නේ පුං සහ ජායා කියන කොටස් දෙකෙන් එකක් විතරක් තියෙන පුෂ්ප. මේ නම් දෙකෙන්ම මේකේ අර්ථය පැහැදිලි කරගන්න පුළුවන්. ද්විලිංගික පුෂ්පවලට උදාහරණ විදිහට වද, කතුරු මුරුංගා, වැල් දොඩම් වගේ මල් වර්ග දක්වන්න පුළුවන්. මේවායේ පුං සහ ජායා කියන කොටස් දෙකම තියෙන පුෂ්ප තමයි මේ. ඊළඟට ඒකලිංගික පුෂ්ප ගත්තාම ඒක අපිට නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පුමංගී පුෂ්ප සහ ජායාංගී පුෂ්ප කියලා. ඒ කියන්නේ පුතේ දැන් මේ කොටස් දෙකෙන් එක කොටසක් විතරයි ඒකලිංගික පුෂ්පවල තියෙන්නේ. පුමංගී පුෂ්පවල තියෙන්නේ පුමාංගය විතරයි. පුමාංගය විතරක් තියෙනවා නම් ඒවට කියනවා පුමංගී පුෂ්ප කියලා. ජායාංගය විතරක් තියෙනවා නම් අපි කියනවා ජායාංගී පුෂ්ප කියලා. පුමංගී පුෂ්පවලට උදාහරණ විදිහට අපිට කියන්න පුළුවන් පුතේ මේ වට්ටක්කවල තියෙන බොරු මල. දුවන පුතාලා දැකලත් ඇති. වට්ටක්කවල තියෙනවා ගෙඩි හටගන්නා මල් සහ ගෙඩි හටගන්නේ නැති බොරු මල. මේක අපි හඳුනගන්නේ මේ නැටත් එක්ක සම්බන්ධ වෙන තැන ගෙඩියක් වගේ තියෙනවා නම් ඒක ගෙඩි හටගන්න මල. මේ වගේ සිහින්ව තියෙන මල වට්ටක්කවල බොරු මල කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට බඩේරුඟු ශාකයක අග්‍රස්ථයේ පිපෙනව මලක්. මේකෙනුත් කරල් හටගන්නේ නැහැ. බඩේරුඟු වල අග්‍රයේ පිපෙන මල පුමංගය සහිත පුමංගී පුෂ්පයකට උදාහරණයක්. ඊළඟට ජායාංගී පුෂ්ප විදිහට මේ මම කිව්වා මේ මල් දෙකේ වෙනස බලන්න. වට්ටක්කවල ගෙඩි හටගන්න මල. මේ මලේ පහළ කොටස නටුවත් එක්ක සම්බන්ධ වෙන කොටස පුංචි ගෙඩියක් වගේ තියෙන මල්. මේක තමයි ගෙඩියක් බවට පත් වෙන්නේ. ඒතකොට මේක ජායාංගී පුෂ්පයක් විදිහට ක්‍රියාත්මක වෙනවා වට්ටක්කවල. ඊළඟට බඩේරුඟු වලත් කරල් හටගන්න මල්. සාමාන්‍යයෙන් බඩේරුඟු ශාකයක අග්‍රස්ථයේ මේ මල පිපෙනවා. ඊළඟට පාර්ශ්වික වශයෙන් බඩේන ගුවල කරල් හටගන්නේ පාර්ශ්විකව. ඒතර බඩේන ගුවල කරල් හටගන්න මල ජායංගය සහිත පුෂ්පයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒතර මේ වගේ වෙනස දුවල පුතාලා දැනගන්න ඕනේ. අපි දැන් මෙතන කතා කරපු ඒකලිංගික පුෂ්ප ශාකයක් තුල පිහිටන ආකාරය අනුව වර්ග දෙකකට බෙදන්න පුළුවන් පුතේ. ඒකලිංගික පුෂ්ප මෙහෙම වර්ග දෙකකට බෙදද්දී ශාක ආකාර දෙකක් කතා කරනවා. ඒ තමයි ඒක ග්‍රෝහී ශාක සහ ද්විග්‍රෝහී ශාක විදිහට. ඒක ග්‍රෝහී කියලා කියන්නේ මේකෙත් මේ වචනය තුලම අපිට මේකේ අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. එකම ගෘහයක් එකම ශාකයක් තුල මේ මල් ಜಾති දෙකම තියෙනවා. මොනවද මල් ಜಾති දෙක? ඒකලිංගික පුෂ්ප ආකාර දෙකක් අපි කතා කරන්නේ. පුමංගී පුෂ්පයි ජායංගී පුෂ්පයි. මේ පුෂ්ප වර්ග දෙකම එකම ගහක් තුල තියෙනවා. දෙවර්ගයේම එකම ශාකේ හට ගන්නවා නම් ඒවට කියනවා ඒකග්‍රෝහී ශාකයක් කියලා. ඊළඟට ද්විග්‍රෝහී ශාකයක් කියලා කියන්නේ අපි මේ කතා කරපු ඒකලිංගික පුෂ්පාකාර දෙක පුමංගී පුෂ්පයි ජායංගී පුෂ්පයි කියන පුෂ්ප වර්ග දෙක වෙන වෙනම ගස් දෙකක හට ගන්නවා නම් අපි ඒකට කියනවා පුතේ ද්විග්‍රෝහී ශාකයක් කියලා. එතකොට මේ වෙනස මම හිතනවා දුවල පුතාලට පැහැදිලි ඇති කියලා. ඒකග්‍රෝහී ශාකවලට උදාහරණයක් තමයි පුතේ අර අපි කලින් කතා කරපු වට්ටක්ක ශාකය. ඔයාලා ගෙදර වට්ටක්ක වැලක් එම් තියෙනවා නම් බලන්න මේ විදිහට මල් ಜಾති දෙකම එකම වැලක් තුල දැක ගන්න පුළුවන්. මෙහෙම මං කියුවා මේක ජායංගී පුෂ්පය. මෙහෙම පොඩ්ඩක් නැට්ට ළඟ චුට්ටක් මහතින් යුතු මල් තියෙනවා නම් ඒක ජායංගී පුෂ්පය. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේවා ගැට මල් විදිහටත් හඳුන්වනවා. මෙහෙම නැට්ට ළඟ සිහින්ව තියෙන්නේ පුමංගී පුෂ්පය. ඊළඟට ඒ වගේ මල් ಜಾති දෙකම එකම ගහේ දැක ගන්න පුළුවන් ඒකග්‍රෝහී ශාකයක් තමයි බඩේනගු. බඩේනගු වලත් හැම ගහකම අග්‍රස්තයේ මේ විදිහට පුමංගි මලක් පිපෙනවා. ඊළඟට පාර්ශ්විකව තමයි එයාගේ කරල් හටගන්න මල් හටගන්නේ. ඊළඟට පොල් වලත් අන්න ඒ වගේ මල් වර්ග දෙකම ටිකක් මහතට තියෙන ගෙඩියක් වගේ තියෙන එකක් තියෙනවා. ඊළඟට චූටි මල් ಜಾතියක් තියෙනවා. ඊළඟට කරවිල වලත් මේ වට්ටක්ක වගේමයි ගොඩක් පැහැදිලිව දැක ගන්න නැති වුණත් ටිකක් නටුව ළඟින් චුට්ටක් මහතින් යුතු මල ජායංගී මල, නටුව ළඟින් සිහින්ව තියෙන එක පුමංගී මල. මේ කරවිල වගේම මල් තියෙන ඔය කොමඩු ඊළඟට පිපිඤ්ඤා වගේ ශාක වලත් මේ ඒකග්‍රෝහී ශාක විදිහට අපිට දක්වන්න පුළුවන් පුතේ. ඊළඟට ද්විග්‍රෝහී ශාක ගත්තාම හොඳම උදාහරණයක් තමයි පැපොල් කියලා කියන්නේ. පැපොල් වල දැකලා තියෙ සමහර ගස් වල ගෙඩි හටගන්නේ නැහැ. මෙන්න මේ විදිහට රෑනක් විදිහට මල් ටික ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය විවහාරයේදී රෑන පැපොල් කියලා මේවට කියනවා. මේවා පුමංගී ශාක. මේවායේ ගෙඩි හටගන්නේ නැහැ. එහෙම නැතුව පැපොල් වල තනි මල ගානේ එන ගස් තියෙනවා. ඒවා තමයි ජායංගී පුෂ්ප තියෙන ශාක වෙන්නේ. එතකොට පැපොල් වල මෙහෙම මල් ಜಾති දෙක ගස් වර්ග දෙකක තමයි හැදෙන්නේ. ඒක ද්විග්‍රෝහී ශාකයකට උදාහරණයක්. ඊළඟට වැලිස්නේරියා ගත්තාම වැලිස්නේරියා කියලා කියන්නේ පුතේ ජලජ ශාකයක්. මෙයාකෙත් පුමංගී ශාකයි පුමංගී පුෂ්පයි ජයංගී පුෂ්පයි දෙක වෙන වෙනම ශාක දෙකක තමයි හටගන්නේ. එතකොට මේ ඒකලිංගික පුෂ්ප ශාකවල පිහිටීම අනුව තමයි අපි මේ වර්ග දෙකකට බෙදන්නේ. ඒකග්‍රෝහී ශාක සහ ද්විග්‍රෝහී ශාක විදිහට. ඊළඟට අපි කතා කරන වැදගත් මාතෘකාවක් තමයි පුතේ පරාගණය කියලා කියන්නේ. පරාගණය කියන එකට අපි අර්ථ දැක්වීමක් දුන්නොත් එහෙම පුෂ්පයක තියෙන පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය තමයි පරාගණය කියලා කියන්නේ. එතකොට මේ පරාග කියලා කියන්නේ පුෂ්පයක තියෙන පුමංගයට අයිති කොටසක්. කලංකය කියලා කියන්නේ ජායංගයට අයිති කොටස. මේ ජන්මාණු එකතු වෙන සංයෝජනය වෙන තමයි එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පුෂ්පයක පරිණත පරාග එම විශේෂයෙන්ම පුෂ්පයක කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය අපි කියනවා පරාගණය කියලා. පරාගණය අපි ප්‍රධාන ආකාර දෙකක් යටතේ කතා කරනවා. ඒ තමයි පුතේ ස්වපරාගණය සහ පරපරාගණය විදිහට. ස්වපරාගණය කියලා කියන්නේ පුෂ්පයක තියෙන පරිණත පරාග එම පුෂ්පයේම කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය. පුෂ්පයේ නිපද වෙන මේ පුංජන්මාණු පරාග කියන දේ ජායා ව්‍යුහයක් වන කලංකය මත ජායංගයට අයිති ව්‍යුහයක් වන කලංකය මත එම පුෂ්පයේම කලංකය මත තැන්පත් වෙනවා නම් ඒකට අපි කියනවා පුතේ ස්වපරාගණය කියලා. මෙතන මේ රූප සටහනත් එක්ක දොළ පුතාලට ඒක වඩාත් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඊළඟට පරපරාගණය කියලා කියන්නේ පුෂ්පයක තියෙන පරිණත පරාග එම ශාකයේම හෝ එම විශේෂයේ වෙනත් ශාකයක ඒ මල තියෙන ගහේම හරි එහෙම නැත්නම් එම විශේෂයට අයිති වෙනත් ගහක මලක හරි කලංකය මත තැන්පත් වීමේ ක්‍රියාවලිය තමයි පරපරාගණය කියලා කියන්නේ. පුෂ්පයක තියෙන පරිණත පරාග එම ශාකයේම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විශේෂයේ වෙනත් ශාකයක පුෂ්පයක කලංකය මත තැන්පත් වෙනවා නම් ඒකට කියනවා අපි පරපරාගණය කියලා. එතකොට මේ පරපරාගණය නිසා ශාක දෙකක ගති ලක්ෂණ මිශ්‍ර වෙන්න ඉඩ සැලසෙනවා. ඒ නිසා ඒක අලුත් ලක්ෂණ සහිත ශක්තිමත් අලුත් පරම්පරාවක් බිහි කරන්න උපකාරී වෙනවා. ගොඩක් වෙලාවට ශාකයේ හින්දා පරපරාගණය සිදු කරන්න අනුවර්තන දක්වනවා. එහෙම කරන්නේ එයාලගේ ස්වපරාගණය වළක්වගෙන. ස්වපරාගණය වළක්වගෙන පරපරාගණය සිදු කරන්න දක්වන අනුවර්තන ටිකක් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ තමයි පුතේ ඒකලිංගික පුෂ්ප හට ගැනීම. ස්වවන්දතාවය යෝග බාධකතාව බාහිරාවර්තී රේණු පිහිටීම හා අසම පරිණතිය කියලා කියන්නේ. අපි දැන් මේ එක එකක් ගැන වෙන වෙනම කතා කරමු. පළවෙනි අනුවර්තනය තමයි පුතේ ඒකලිංගික පුෂ්ප හට ගැනීම. මේක ගැන මම කලිනුත් කතා කරා. ජායංගී පුෂ්පයි පුමංගී පුෂ්පයි වෙන වෙනම හට ගැනීම තමයි ඒකලිංග පුෂ්ප කියලා කියන්නේ. මේකට උදාහරණ තමයි වට්ටක්කා ඊළඟට බඩිරිඟු පොල් වගේ දේවල් මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේකෙන් ස්වපරාගණය වළක්වලා පරපරාගණය වෙන්න දක්වන පුෂ්ප දක්වන එක අනුවර්තනයක්. ඊළඟ අනුවර්තනය තමයි පුතේ ස්වවන්දිතාවය කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ පුතේ පුෂ්පයක පරාග එම පුෂ්පයේම කලංකය මත තැන්පත් වුණොත් ඵලයක් හටගන්නේ නැහැ. මේක බහුලවම සිද්ධ වෙන ශාකයක් තමයි වැල් දොඩම් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි පැෂන් ෆෘට් කියලා හඳුන්වන්නේ. මේවා එතකොට පරාගණය કૃතිමව හරි කරන්න ඕනේ. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරනවා. සාමාන්‍ය වැල් දොඩම් වල හොඳ පළදාවක් ගන්න හිම ওই કૃතිම පරාගණය කියන එක කරනවා. ඒ කියන්නේ මෙයාගේ කලංකය මෙයාගේ නිපද වෙන පරාග එයාගේ කලංකයේ මතම වැටුනොත් එහෙම ගෙඩියක් හටගන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වෙනත් මලක හරි වෙනත් ශාකයක මලක හරි කලංකය මතම තමයි තැන්පත් වෙන්න ඕනේ. එතකොට ස්වවන්දිතාවය කියන එක ස්වපරාගණය වළක්වන්න දක්වන තවත් අනුවර්තනයක්. ඊළඟ අනුවර්තනය තමයි පුතේ යෝග බාධකතාවය කියලා කියන්නේ. පුෂ්පයක රේණු හා කලංකය එකිනෙකට දුරස්ව තියෙනවා. එතකොට මේ පරාග කලංකය මත වැටෙන්න තියෙන ඉඩ අඩුයි. මේකට හොඳම උදාහරණ තමයි මිනිමල් කියලා. අපි සාමාන්‍ය රෝස පාට සුදු පාට වගේ පාට වලින් තියෙන මිනිමල් වල මේ යෝග බාධකතාවය කියන ලක්ෂණය තියෙනවා. කලංකයයි රේණුයි එකිනෙකට දුරස්ව තමයි තියෙන්නේ. ඕකිඩ් විශේෂ වලත් මේ ලක්ෂණය අපිට දැක ගන්න පුළුවන්. යෝග බාධකතාවය දක්වන ශාකවලට උදාහරණ විදිහට එතකොට මිනිමල් සහ ඕකිඩ් හඳුන්වන්න පුළුවන්. තවත් අනුවර්තනයක් තමයි පුතේ බාහිරාවර්තී රේණු පිහිටීම. මේකෙදි කියන්නේ කලංකය ඍජුව තියෙනවා නම් රේණු නැමිලා තියෙනවා. එහෙම නැත්නම් රේණුවක් ඍජුව තියෙනවා නම් කලංකය නැමිලා තියෙනවා. බාහිරාවර්තී රේණු. මේ දක්වන ශාකවලට උදාහරණ තමයි පුතේ පින්න සහ පිච්ච කියලා කියන්නේ. සාමාන්‍යයෙන් රතු පින්න රෝස පින්න විදිහට හඳුන්වන මේ පින්න වර්ගවල බාහිරාවර්තී රේණු තියෙනවා. පිච්ච මල් වල තියෙන්නේ ඒ විදිහට. එතකොට මේ එක එක අනුවර්තන වලට දක්වන ශාක වලට උදාහරණ දොළ පුතාලා මතක තියාගන්න ඕනේ. ඊළඟ අනුවර්තනය තමයි අසම පරිණතිය කියලා කියන්නේ. මේකෙත් නමෙන්ම අපිට කියන්න පුළුවන් පුෂ්පයක තියෙන පුමංගී කොටසයි ජායංගී කොටසයි එකම වෙලාවේදී පරිණත වෙන්නේ නැහැ. ජායංගයට කලින් එක්ක පුමංගය පරිණත වෙනවා. එහෙම නැත්නම් පුමංගයට කලින් ජායංගය පරිණත වෙනවා. ජායංගයට කලින් පුමංගය පරිණත වෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රපුං පරිණතිය කියලා. ප්‍ර කියලා කියන්නේ මුලින් කියන එක. එතකොට ප්‍රපුං පරිණතිය කියලා කියන්නේ පුමංගය කලින් පරිණත වෙනවා. ප්‍රජායා පරිණතිය කියලා කියන්නේ ප්‍රථමව ජායංගය. ඉස්සෙල්ලාම පුමංගයට කලින් තමයි ජායංගය පරිණත වෙන්නේ. එතකොට මේක අසම පරිණතිය කියන ලක්ෂණය. මේ ලක්ෂණය තියෙන ශාකවලට උදාහරණයක් තමයි බඩේරිඟු. බඩේරිඟු වල එකලිංගික පුෂ්ප දැරීමත් ලක්ෂණයක් අනුවර්තනයක්. තවත් ශාකයක් තමයි ට්‍රයිඩෙක්ස් කියන පුෂ්ප ජාතිය. මේකත් සාමාන්‍යයෙන් ඔය පිට්ටනිය වල එහෙම හැදෙන චූටි මල් ජාතියක්. ට්‍රයිඩෙක්ස් වලත් අසම පරිණතිය දක්වන ශාකයක් විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න පුතේ පරාගන කාරක ගැන. පරාගන කාරකයක් කියලා කියන්නේ පුෂ්පවල මේ සිද්ධ වෙන පරාගන ක්‍රියාවලියට දායක වෙන කාරකයක්. පුෂ්පවල පරාගණය වෙන්නේ කොහොමද? ඒකට දායක වෙන ආකාර තුන. පරාගන කාරක අපිට ප්‍රධාන වශයෙන් දක්වන්න පුළුවන් පුතේ සතුන්, සුළඟ සහ ජලය උපයෝගී කරගෙන මේ පරාගණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සතුන් මගින් යම්කිසි පුෂ්පයක පරාගණය සිද්ධ වෙනවා නම් ඒ වගේ මල් වලට අපි කියනවා පුතේ සත්වකාමී පුෂ්පයක් කියලා. ඊළඟට සුලඟ මගින් යම්කිසි පරාගණයක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා වාතකාමී පුෂ්පයක් කියලා. ඊළඟට ජලය ආධාර කරගෙන පුෂ්පයක් පරාගණය වෙනවා නම් අපි ඒකට කියනවා ජලකාමී පුෂ්පයක් කියලා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සතුන් මගින් තමයි මල් වල පරාගණය ගොඩක් මල්වල පරාගණය සත්වකාමී පුෂ්ප විදියට දක්වන්න පුළුවන්. උදාහරණ විදියට වැල්දොඩම්, දඹල, කතුරු මුරුංගා, තඹජියා වගේ ශාක සත්වකාමී පුෂ්පවලට උදාහරණ විදියට කියන්න පුළුවන්. සුළඟ මගින් එහෙම නැත්නම් වාතකාමී පුෂ්ප විදියට වී, බඩයිරිඟු, තෘණ, පොල් වගේ ශාකවල සුළඟින් තමයි යාළගේ පරාගණය සිද්ධ වෙන්නේ. ඊළඟට ජලය තුල හැදෙන වැලිස්නේරියා කියන ශාකය ජලකාමී පුෂ්පයකට උදාහරණයක් විදිහට දක්වන්න පුළුවන්. දැන් අපි මේ කතා කරපු සත්වකාමී පුෂ්ප. එහෙම නැත්නම් සතුන් මගින් පරාගණය සිදුවන පුෂ්පවල වැඩි වශයෙන්ම මේ පරාගණය සිද්ධ වෙන්නේ පුතේ කෘමි සතුන් මගින්. කෘමීන්නේ මල් වලට ඇවිල්ලා පැණි බොන්නේ. එතකොට මේ කෘමීන් ආකර්ෂණය කරගන්න මේ සත්වකාමී පුෂ්ප දක්වන අනුවර්තන කිහිපයක් තියෙනවා. අපි බලමු මේ අනුවර්තන මොනවද කියලා. මේ මල් ගොඩක් සුවඳවත්. කෘමීන්ව ආකර්ෂණය කරගන්න මල් ගොඩක් සුවඳවත්. ඊළඟට පුෂ්ප විශාලයි, ප්‍රමාණයෙන් ලොකුයි. හොඳට කෘමි සත්තුන්ට මේවා පැහැදිලිව දිස් වෙන විදියට ප්‍රමාණයෙන් විශාලයි. පුෂ්ප වර්ණවත්. මෙයාලගේ මුකුටය එහෙම නැත්නම් දලපත්‍ර වලය මල්වල පෙති විවිධ වර්ණ වලින්, අලංකාර වර්ණ වලින් යුක්ත වෙනවා. ඊළඟට මදු කෝෂ පිහිටලා තියෙනවා. සාමාන්‍යයෙන් කෘමි සත්තු, මීමැස්සෝ, දෙඹරු, බඹරු වගේ සත්තු මේවට ඇදිලා ඉන්න පුතේ මේ මල් වල තියෙන පැණි බොන්න. ඒ නිසා ඒවා මේ පැණි නිෂ්පාදනය කරන මදු කෝෂ කියන ඒවා මේ සත්ත්වකාමී පුෂ්පවල දක්නට ලැබෙනවා. ඊළඟට මේ පුෂ්පවල පරාග ඇලෙන සුළුයි. දැන් මෙතන මම මේ රූප සටහනකක් දක්වලා තියෙන විදිහට බලන්න. මේ කෘමි සතෙක් ඇවිල්ලා මේ මලේ වැහුවාම මේ මලේ තියෙන පරාග මේ කෘමි සතාගේ පාද මත ඇලිලා තියෙනවා. මේ චූටි පාද මත මේ පරාග ඇලෙනවා. ඒ වගේම මෙයා මේ මලේ වහලා තවත් මලකට ගියාම ඒ ඇලුණු පරාග එයාගේ අනිත් මලේ කලංකය මත තැන්පත් වෙනවා. එතකොට ස්වභාවිකව පරාගණය සිද්ධ වෙන ක්‍රමයක් තමයි මේ ක්‍රමයකට තමයි මේ පරාග ඇලෙන සුළු වීම. පරාග විතරක් නෙවෙයි පුතේ කලංකත් මෙයාලගේ ඇලෙන සුළුයි. සාමාන්‍යයෙන් අර කෘමි සතාගේ පාද මත ඇලුණු පරාග කලංකය මතත් වැටෙන්න ඕන. කලංකයත් එතකොට ඇලෙන සුළුයි. පරාග සහ කලංක දෙකම ඇලෙන සුළුයි. ඊළඟට සතුන්ගේ ශරීරයේ තැවරෙන්න පුළුවන් විදිහට තමයි මේ මල්වල රේණු සහ කලංක කියන කොටස් පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ පුෂ්ප කෘමීන් රවටන හැඩ දරනවා. එතකොට මෙන්න මේ වගේ අනුවර්තන කීපයක් සත්ත්වකාමී පුෂ්පවල කෘමීන්ව ආකර්ෂණය කරගන්න තියෙනවා. සත්ත්වකාමී පුෂ්ප වගේම වාතකාමී පුෂ්ප, සුළඟින් පරාගණය සිද්ධ වෙන පුෂ්පවලත් ඒ පරාගණ ක්‍රියාවලිය වඩාත් හොඳින් සිද්ධ කරගන්න අනුවර්තන කිහිපයක් දක්වනවා. ඒවා අපිට මේ විදිහට දක්වන්න පුළුවන් පුතේ. මේ වාතකාමී පුෂ්පවල පුෂ්ප සාමාන්‍යයෙන් ශාකයේ අග්‍රස්ථයේ තමයි හටගන්නේ. මම අර කලිනුත් කිව්වා බඩේරිඟු වල එහෙම අග්‍රස්ථයේ මලක් තියෙනවා. ඒතකොට මේකේ තමයි පරාග නිපද වෙන්නේ. පුමංගී මලනේ. ඒතකොට මේ පුමංගී පුෂ්පයේ පරාග ටික සුළඟින් විසිරලා යනවා. අග්‍රස්ථයේ හට ගන්නවා. පොල්වල මෙන්න මේ වගේ. ඒ වගේම පරාග විශාල ප්‍රමාණයක් නිපද වෙනවා. දැන් සුළඟින් විසිරලා යද්දී හැම පරාගයක්ම මලක කලංකයේ මතම තැන්පත් වෙයි කියලා අපිට කියන්න බෑ. ඒකට පරාග විශාල ප්‍රමාණයක් නිපද වීම මේ ශාකවල තියෙන තවත් අනුවර්තනයක්. ඒ වගේම සුළඟින් විසිරලා යන්න පුළුවන් වෙන විදිහට පරාගිතා කුඩයි සහ සැහැල්ලු පරාග තමයි මේ ශාකවල නිපද වෙන්නේ. ඊළඟට අතු බෙදුණු කලංක තියෙනවා. අතු වලට බෙදලා තියෙන්නේ බඩේඟු පොල් වි ගොයම් වල වගේ මේ වාතකාමී පුෂ්ප වලට උදාහරණ. ඊළඟට පුෂ්ප මංජරි විදිහට හට ගන්නවා. පුෂ්ප මංජරි කියලා කියන පුතේ මල් පොකුරු වගේ තමයි මේවයේ මල් හටගන්නේ. එතකොට මේ තියෙන්නේ පුතේ වාතකාමී පුෂ්පය ළඟේ පරාගන ක්‍රියාවලිය සිද්ධ කරන්න දක්වන අනුවර්තන කිහිපයක්. ඊළඟට ජලකාමී පුෂ්ප ගැන කතා කරද්දී සාමාන්‍ය ජායංගී පුෂ්පයි පූමංගී පුෂ්පයි වෙන වෙනම තමයි ගොඩක් වෙලාවට මේ පුෂ්පවල තියෙන්නේ. අපි අර කලින් කතා කරපු වාතකාමී පුෂ්පවල මේ ජායංගී පුෂ්ප සහ පූමංගී පුෂ්ප වෙන වෙනම තමයි ශාකවල පිහිටන්නේ. ඒතර මේ පරිණත වුණාට පස්සේ පුමංගි පුෂ්පය ශාකයෙන් ගැලවිලා එයා ජලයේ පාවෙලා යනවා. ජායංගී පුෂ්පයක කලංකය වෙත ආවට පස්සේ පරාගණය වෙනවා. ඒතර මේ විදිහට ජලකාමී පුෂ්පයකට පරාගණය සිද්ධ වෙන ජලකාමී පුෂ්ප විදිහට දක්වන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි පුතේ වැලිස්නේරියා කියන ශාකය. පුමංගි පුෂ්පයේ ශාකයෙන් ගැලවිලා ගිහිල්ලා ජයංගී පුෂ්පයක කලංකේ මත ආවට පස්සේ තමයි යාගේ පරාගණය සිද්ධ වෙන්නේ. අපි මේ කතා කරේ පුතේ ස්වභාවික පරාගණය සිද්ධ වෙන විදිහ ගැන. ස්වභාවික පරාගණය වගේම ඊළඟට කතා කරන්න තියෙන වැදගත් දෙයක් තමයි કૃතිම පරාගණය කියලා කියන්නේ. කෘතිමයි කියලා කියන්නේ සාමාන්‍ය මිනිසා මැදිහත් වීමකින් සිදු කරන දෙයක්නේ. ඒතර මේ કૃතිම පරාගණය කියලා කියන්නේ යම්කිසි පුෂ්පයක කලංකය මත එම පුෂ්පයම හෝ එහෙම නැත්නම් ඒ විශේෂය වෙනත් පුෂ්පයක පරාග કૃතිමව තැන්පත් කිරීමේ ක්‍රියාවලිය. මේක මිනිසා විසින් අතින් හෝ එහෙම නැත්නම් පින්සලක් වගේ දෙයක් ආධාර කරගෙන සිදු කරන්න පුළුවන්. මේ රූපසටහනේ තියෙන්නේ ඒ કૃතිම පරාගණය සිදු කරන විදිහ. සාමාන්‍යයෙන් કૃතිම පරාගණය බහුලවම පාවිච්චි කරන ශාක වර්ග දෙකක් විදිහට ඇන්තූරියම් වැල්ඩොඩම් වගේ දේවල් ගන්න පුළුවන්. වැල්ඩොඩම් වල එහෙම අර සුවවන්දතාවය කියන දේ එහෙම තියෙන හින්දා ස්වභාවිකව පරාගණය සිද්ධ වෙන ගොඩක් අඩුයි. કૃතිමව තමයි සාර්ථක ඵලදාවක් ලබා ගන්න ඔය වැල්ඩොඩම් වල එහෙම કૃතිම පරාගණය සිදු කරන ශාකයක් විදිහට උදාහරණයක් දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා පුතේ සංසේචනය කියන සංසිද්ධිය ගැන. සංසේචනය කියලා කියන්නේ පුතේ පරාගයක් තුල තියෙන පුංජම්මාණුව ඩිම්බ කෝෂය තුල තියෙනවා ඩිම්බ. මේ පුංජම්මාණුව සහ ඩිම්බය එකතු වෙලා සංයෝජනය වෙලා හැදෙනවා යුක්තාණුව කියන කොටස. යුක්තාණුවක් හැදෙනවා. මේ සංසිද්ධිය තමයි අපි සංසේචනය කියලා කියන්නේ. පුංජම්මාණුවයි ඩිම්බයයි එකතු වෙලා යුක්තාණුව සෑදීමේ සංසිද්ධියට අපි කියනවා සංසේචනය කියලා. මේ සංසේචන ක්‍රියාවලිය අපිට කෙටියෙන් මෙන්න මෙහෙම දක්වන්න පුළුවන්. පරාගණයේදී දැන් පුෂ්පයක පරාග එම පුෂ්පයම හෝ එහෙම නැත්නම් ඒ විශේෂ වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වෙනවා. දැන් අපි කලින් ඒ ගැන කතා කරා. ස්වපරාගණය පරපරාගණය යටතේ. ඊළඟට ඒ පරාග කලංකය මත තැන්පත් වුණාට පස්සේ කලංකය මත තියෙන පුතේ සීනි ද්‍රාවණයක්. ඒ නිසා මේක උත්තේජනය වෙලා පරාග උත්තේජනය වෙලා පරාග ප්‍රරෝහණය කියන එක ආරම්භ වෙනවා. මේ පරාග ප්‍රරෝහණයකදී වෙන්නේ පරාගයේ තියෙන මේ පරාග නලය කියන කොටසක් කීලය ඔස්සේ මලක ගත්තහම ජායංගයට අයිති කොටස් තුනක් අපි කතා කරන්නේ. කලංකය, කීලය සහ ඩිම්බ කෝෂය. කලංකයට පහලින් දිග කොටසක් තමයි දිග බටයක් වගේ කොටසක් නේ කීලය කියලා කියන්නේ. මේ කීලය පහලින් තමයි ඩිම්බ කෝෂය තිබ්බේ. ඒකට පරාග නලය කීලය ඔස්සේ වර්ධනය වෙලා ඩිම්බ කෝෂය දක්වාම මේ පරාග නලය කියන එක ඩිම්බ කෝෂය දක්වාම වර්ධනය වෙලා ඩිම්බ කෝෂය තුල තියෙනවා ඩිම්බය මේ වෙත ළඟා වෙනවා. ඒතර මේ පරාග සෛලය මේ විදිහට ළඟා වුණාට පස්සේ පරාගය තුල තියෙන පුංජම්මාණුව ඩිම්බ කෝෂය තුල තියෙන ඩිම්බයත් එක්ක එකතු වෙලා යුක්තාණුවක් හැදිලා තමයි මේ සංසේචනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒකට මේ දෙක සංයෝජනයෙන් යුක්තාණුවක් කියන දේ හැදෙනවා කියන එක. මේ යුක්තාණුව කියන වචනේ දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. ඒතර මේ අපි මේ සංසේචන ක්‍රියාවලිය රූප සටහනකින් පැහැදිලි කරගත්තොත් එහෙම පුතේ දැන් අපි දන්නවා පුෂ්පයක ජායංගය සහ පුමාංගයට අයිති කොටස් ගැන. දැන් මේ පුෂ්පය ගත්තොත් එහෙම කලංකය, කීලය තමයි මේ දිගට තියෙන්නේ. ඊළඟට ඩිම්බ කෝෂය මේ ජායංගයට අයිති කොටස්. මේ තියෙන්නේ පරාගදානිය සහ සූත්‍රිකා විදිහට පුමංගේට අයිති කොටස්. අපි දන්නවා පරාගණයේදී පරාග තැන්පත් වෙන්න ඕනේ ජායංගී කොටස කලංකය මත. දැන් පුෂ්පයක් ගත්තාම මේ පුෂ්පයේ ඩිම්බ කෝෂය තුල හැදෙනවා ඩිම්බ. ඩිම්බ කෝෂය තුල පුතේ මේ ඩිම්බ කියන දේ නිෂ්පාදනය වෙන්නේ. ඩිම්බයක තියෙනවා මේ ඩිම්බ සෛලය. අපි මේක අණ්ඩය කියලා හඳුන්වනවා. මේක ගැන වැඩිදුර විස්තර ඔයාලට 10 ශ්‍රේණිය විෂය නිදේශය යටතේ කතා කරන්න නැහැ. මේ ඩිම්බ සෛලයක් හැදෙන එක ඩිම්බ කෝෂයේ ඩිම්බ හැදෙන එක අපි කියනවා පුතේ දැන් මෙතනදී ඩිම්බය කියලා කියන්නේ ජායා ජන්මානෝ විදිහට ක්‍රියාත්මක වෙන එකක් නේ. ජන්මානු ජනනයේදී සිද්ධ වෙන විභාජන ක්‍රියාවලිය දුල පුතාලට මතක ඇති ඌනනය කියලා විභාජනයේ ආකාරයක් ගැන. ඒතර මේ ඌනන විභාජනයෙන් තමයි මේ ඩිම්බ සෛල හැදෙන්නේ. ඒතර පරාග පුමංගය තුල සිද්ධ වෙන වංගි කොටස තුල සිද්ධ වෙන පරාග සෑදීම සිද්ධ වෙන්නේ ඌනනේ මගින්. පරාග කණිකා කියලා කියන්නේ මේ පරාග දානිය තුල හැදෙන පුං ජම්මානු සෛල. එතකොට මේ පරාග කණිකා පුෂ්පයක කලංකය මත ඔන්න තැන්පත් වුණා. පුෂ්පයක කලංකය මත තැන්පත් වුණාට පස්සේ මේ කලංකය දිගේ මේක මේ තුල තියෙන සීනි ද්‍රාවණය උත්තේජනය වෙලා මේ පරාගය තුල පරාග නලයක් විදිහට දිගට කීලයේ ඔස්සේ වර්ධනය වෙලා ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ සෛලය දක්වාම මේ පරාග නලය වර්ධනය වෙනවා. ඊට පස්සේ තමයි ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බයත් එක්ක මේ පුංජන්මානුව සංයෝජනය වෙන්නේ. එකතු වෙලා හැදෙනවා කියලා කිව්ව පුතේ යුක්තාණුව. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි මේ සංසේචනය කියලා හඳුන්වන්නේ. මේ සංසේචනයෙන් පස්සේ මේක කලලයක් බවට විකසණය වෙනවා. ඊට පස්සේ තමයි බීජ නිෂ්පාදනය දක්වා මේ දේ සිද්ධ වෙන්නේ. දැන් අපි මේ සංසේචන ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ පළහා බීජ නිපද වෙන්නේ කොහොමද කියලා බලමු. සංසේචනයකින් පස්සේ පුෂ්පයක් තුල සිද්ධ වෙන වෙනස්කම් කීපයක් තියෙනවා. දැන් අපි දන්නවා පුංජන්මානුව සහ ඩිම්බය එකතු වෙලා තමයි යුක්තාණුවක් හැදෙන්නේ. යුක්තාණුව ඊට පස්සේ කලලයක් බවට විකසණය වෙනවා. ඊට පස්සේ පුෂ්පයක් තුල තියෙන ඩිම්බ කෝෂය කියන කොටස පුතේ ඵලය බවට පත් වෙනවා. ඩිම්බ කෝෂය තමයි ඵලය බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් ගෙඩි හටගන්න ශාකයක සාමාන්‍යයෙන් ගෙඩියක් හටගන්නේ මලකින්නේ. ඒතර මේ ඩිම්බ කෝෂය තමයි ඵලය බවට පත් වෙන්නේ. මේ දේ සිද්ධ වෙන්නේ සංසේචනයේට පස්සේ පුෂ්පයේ සිද්ධ වෙන වෙනස්කම්. ඩිම්බ කෝෂ බිත්තිය ඵලාවරණය බවට පත් වෙනවා. ඵලයේ තියෙන ආවරණය වෙන්නේ ඩිම්බ කෝෂ බිත්තිය. ඊළඟට සංසේචනයේ වෙච්ච ඩිම්බ තමයි බීජ බවට පත් වෙන්නේ. ඊළඟට ඩිම්බාවරණය අපි හඳුන්වනවා බීජාවරණය. සාමාන්‍ය බීජයක තියෙන පොත්ත විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ ඩිම්බාවරණය. ඩිම්බ කෝෂයේ ඵලයේ බවට, ඩිම්බ කෝෂ බිත්තිය ඵලාවරණයේ බවටත්, සංසේචනය වුණු ඩිම්බ බීජ බවටත්, ඩිම්බාවරණය බීජාවරණ බවටත් පත් වෙන්නේ මේ සංසේචනයෙන් පස්සේ. ඒකට පුෂ්පයක සිද්ධ වෙන වෙනස්කම් ටික දුවල පුතාලා මතක තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් එතකොට පුෂ්පයක තියෙන මණිපත්‍ර, දලපත්‍ර, රේණු, කලංකය වගේ දේවල් හැලිලා යනවා. නමුත් හැම මලකම එහෙම වෙන්නේ නැහැ. සමහර පුෂ්පවල මණිපත්‍ර සංසේචනයෙන් පස්සේ හැලෙන්නේ නැතුව ඒක මාංශල වෙලා පලාවරණය බවට පලාවරණයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. දැන් ඒකට උදාහරණ තමයි මේ මැංගුස් කියලා කියන දුර පුතාලා දැකලා ඇති නැට්ටත් එක්ක මේ විදිහට කොළ පාට කොටස් ටිකක් තියෙනවා. ඒ තමයි මණිපත්‍ර. මණිපත්‍ර හැලිලා යන්නේ නැහැ. ළඟට වම්බටු වලත් දැකලා ඇති මෙහෙම මණිපත්‍ර තියෙනවා. පලාවරණයත් එක්ක බද්ධ වෙලා මණිපත්‍ර ටික තියෙනවා. ඒ කියන්නේ ඵලයේ බවට පත් වුණාට පස්සෙත් මණිපත්‍ර දැක ගන්න පුළුවන්. පේරවලත් ඒ වගේ. එතකොට මණිපත්‍ර සාමාන්‍යයෙන් හැලෙනවා. එහෙම නැති පුෂ්ප වර්ගත් එහෙම නැතුව මණිපත්‍ර හැලිලා යන්නේ නැතුව ඵලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ශාකවලට උදාහරණ කිහිපයක් තමයි මේ මම දක්වලා තියෙන්නේ. ඊළඟට තවත් වැදගත් සංසිද්ධියක් විදිහට අපිට කතා කරන්න පුළුවන් පුතේ පාතනෝපලණය ගැන. පාතනෝපලණය කියලා කියන්නේ පුතේ සංසේචනයකින් තොරව ඵල හට ගැනීමේ ක්‍රියාවලිය. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඵලයක් හටගන්න නම් සංසේචනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕනේ. පුංජම්මානුවක් සහ ඩිම්බයක් එකතු වෙලා යුක්තාණුවක් හැදිලා ඊට පස්සේ තමයි ඵලයක් හටගන්නේ. ඒතර සංසේචනයකින් තොරව ඵල හටගැනීමේ ක්‍රියාවලිය තමයි මේ පාතනෝ ඵලනය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මේ ඵල හට ගැනීම සඳහා මේක કૃතිමවත් මිනිසා විසින් કૃතිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ක්‍රියාවලිය સિદ્ધ කරනවා. උදාහරණයක් විදිහට ඔක්සින කියන કૃතිම වර්ධක ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ ක්‍රියාවලිය උත්පේරණය කරන්න මිනිසා පෙළඹිලා ඉන්නවා. ඒතකොට මේ ක්‍රියාවලියෙන් හැදෙන ඵලවල තියෙන විශේෂම ලක්ෂණය තමයි පුතේ පාතනෝ ඵලණයෙන් ඇතිවන ඵලවල බීජ පිහිටන්නේ නැහැ. මොකද මෙතනදී සංසේචන ක්‍රියාවලියක් නැහැනේ. එතකොට මේ වගේ ඇතිවන ඵලවල බීජ පිහිටන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදාහරණ විදියට සමහර මිටි, දොඩම්, ඇපල් එහෙම දුල පුතාලක් දැකලා ඇති. බීජ හටගෙන නැති බීජ නැති ඵල දුල පුතාලත් ආහාරයට අරගෙන ඇති. එතකොට මේවා ඒවා සමහර වෙලාවට ඒවා පාතනෝ ඵලණය මගින් ඇතිවෙච්ච ඵල විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊළඟ ක්‍රියාවලිය විදිහට අපිට කතා කරන්න පුළුවන් වැදගත් මාතෘකාවක් තමයි මේ පළහා බීජ ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියන එක. පළහා බීජ ව්‍යාප්තිය කියලා කියන්නේ ශාකයක හටගන්න ඵල සහ බීජ මව් ශාකයෙන් ඈතට විසිරී යාම. මව් ශාකයේ තියෙන තැන ඉඳලා ඈතට විසිරී යාම තමයි පළහා බීජ ව්‍යාප්තිය කියලා කියන්නේ. ඇයි ශාක මේ පළහා බීජ ව්‍යාප්ත කරගන්න පෙළඹෙන්නේ? ඇයි එයාලට මේක අවශ්‍ය වෙන්නේ? ඒකට තියෙන අවශ්‍යතාව තමයි සාමාන්‍යයෙන් ශාක අතර තරංගය අවම කරන්න. මේ තරංගය අවම කරන්නේ මොන සාධකවලටද? එයාලට ඕනේ කරන අත්‍යවශ්‍ය සාධක. හිරු එළිය එයාලට අත්‍යවශ්‍ය සාධකයක්. ශාකවලට එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්න බෑනේ, සංචරණය කරන්න බැරි ජීවීන් කොටස්. ඒකට එයාලා අලුතෙන් හැදෙන ශාක තවත් තැනකට යවන්නේ හින්දා. ඊළඟට වාතාශ්‍රය, ඉඩකඩ මේ වගේ මෙයාලට ඕන කරන අත්‍යවශ්‍ය සාධක සඳහා තියෙන තරංගය අවම කරන්න මෞෂාකෙන් ඈතට එයාලගේ ඵල සහ බීජ ව්‍යාප්ත කරනවා. ඊළඟට අලුත් වාසස්ථානයක් හොයා ගැනීමට, විවිධත්වයෙන් වැඩි වෙන්න, ඊළඟට පලිබෝධකයන්ගෙන් සහ රෝගකාරකයන්ගෙන් ආරක්ෂා වීම, මෙන්න මේ වගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට තමයි සාමාන්‍ය ශාක පළහා බීජ ව්‍යාප්තිය සඳහා පෙළඹෙන්නේ. ඒතර මේ පළහා බීජ ව්‍යාප්ත වන ක්‍රම හතරක් මූලික වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි පුතේ සතුන්, ජලය, සුළඟ සහ ස්පෝටන යාන්ත්‍රණය, කියන්නේ පිපිරීම කියන ක්‍රම පාවිච්චි කරලා ශාක තමන්ගේ පළහා බීජ ව්‍යාප්ත කරනවා. දැන් අපි බලමු මේ එක් එක් ක්‍රම මගින් පළහා බීජ ව්‍යාප්තිය වෙන්න ඒ ශාක දක්වන අනුවර්තන මොනවද කියලා. අපි ඉස්සෙල්ලම බලමු පුතේ සතුන් මගින් සිද්ධ වෙන පළහා බීජ ව්‍යාප්තියට ඒ ශාක දක්වන අනුවර්තන. පළවෙනි අනුවර්තනය තමයි මේ සතුන් මගින් ව්‍යාප්ත වෙන පළහා බීජවල ඒ ශාකවල ආහාරයට ගන්න පුළුවන් මාංශල කොටස් තියෙනවා. සමහර ශාකවල උදාහරණ විදිහට අඹ, ගස් ලැබු වගේ දේවල් වල සතෙක්ට කන්න දෙයක් තියෙනවා, මාංශල කොටසක් තියෙනවා. ඊළඟට ඒ ශාක ආකර්ෂණීය වර්ණ දැවිරීම තවත් අනුවර්තනයක්. උදාහරණ විදිහට කජු පුහුලන්, කෙසෙල්, ජම්බු වගේ ශාකවල ආකර්ශනීය වර්ණ වලින් යුක්තයි. සතුන් මගින් ව්‍යාප්ත වෙන පළහා බීජවල තවත් අනුවර්තනයක් විදිහට අපිට කියන්න පුළුවන් සතුන්ගේ ඇඟේ ඇලෙන්න උපකාරී වන විදිහට මේ ශාකවල කොකු හෝ රෝම වගේ දේවල් තියෙනවා. උදාහරණ විදිහට නාගදරණ දැකලා ඇති, මේ විදිහට පොඩි කොක්කක් වගේ තියෙනවා. සතෙක් ඒ හරින් ගියොත් එයාගේ ඇඟේ ඇලෙනවා. ඊළඟට තුත්තිරි, ඇපල වගේ ශාකවල මේ විදිහට කොකු රෝම තියෙන ශාක විදිහට අපිට උදාහරණ දක්වන්න පුළුවන්. තවත් අනුවර්තනයක් තමයි සතුන් නොමග යවන හැඩහා රටා දැරීම. දැන් උදාහරණයක් විදිහට සමහර කුරුල්ලෝ හැම කෘමි සත්තු කියලා රැවටිලා මේ බීජ අරගෙන යනවා. ඒකට වෙන තැනක ඒ බීජේ වැටුනහම ශාකයක් හට ගන්නවා. එඬරු ශාකයේ එයාගේ බීජේ පොඩි කුරුමිනියෙක් වගේ, ඔලිඳවලත් ඒ වගේ පොඩි රතු සහ කළු වර්ණ වලින් යුක්තයි. ඒතර මෙයා පොඩි කුරුමිනියෙක් වගේ. ඊළඟට මදටිය, කරවිල වගේ දේවල් වල මේ සතුන් නොමග යවන හැඩහා රටා තියෙනවා. ඒතර මේවා සතුන් මගින් සිදුවන පළහා බීජ ව්‍යාප්තියට ශාක දක්වන අනුවර්තන. ඊළඟ අනුවර්තන දක්වන ශාක විදියට සුළඟින් සිදුවන පළහා බීජ ව්‍යාප්තියට දක්වන අනුවර්තන අපි බලමු. මේකේ පළවෙනි එක තමයි පාවීමට ආධාර වෙන කෙඳි වැනි ව්‍යුහ දැරීම. මේ තියෙන වරාශාකයක් උඩට පාවෙලා යන්න පුළුවන් වෙන විදිහට කෙඳි විදිහට තියෙනවා. ඊළඟට පුළුන් කොට්ට පුළුන් කියලා හඳුන්වන ශාකවලත් ඒ වගේ. ඊළඟට ඉඹුල් කොට් පුළුන් ඉඹුල් කියලා හඳුන්වන ශාකත් මේ පුළුන් නිෂ්පාදනයට ගන්න ශාක විශේෂයක්. ඒතර මේවා පාවීමට ආධාර වෙන කෙඳි වගේ ව්‍යුහ තියෙනවා. ඊළඟට පාවීමට ආධාර වෙන තටු වගේ දේවල් තියෙනවා. දැන් දැකලා ඇති දවල පුතල මේ හොර කියන ශාකය. හොරවල පොඩි තටු දෙකක් වගේ තියෙනවා. කැරකි කැරකි තමයි තවත් තැනකට යන්නේ. ළඟට ගම්මාළු වල මුරුංගා වරා වගේ දේවල් වලත් මේ වගේ තටු වැනි ව්‍යුහ දැරීම දරන ශාක වලට උදාහරණ. සුළඟින් ව්‍යාප්ත වන ශාක වලට තවත් අනුවර්තනයක් තමයි පළහා බීජ ශාකයේ අග්‍රස්ථයේ හට ගන්නවා. සුළඟක් ආපු ගමන් මේ පළහාරි බීජ හරි ගහෙන් ගිලිහිලා යනවා. ඒකට මහෝගනි හොර වගේ ශාක සාමාන්‍යයෙන් ඒවයි බීජ හටගන්නේ ශාකයේ අග්‍රස්ත කොටසේ. ළඟට බීජ ඊටමත් සැහැල්ලුයි සුළඟින් පාවෙලා යන්න පුළුවන් වෙන විදිහට. ඒකට හොඳම උදාහරණයක් තමයි පුතේ ඕකිඩ් කියලා කියන්නේ. ඕකිඩ් වල බීජ ඊටා සැහැල්ලු සියුම් ඊටා කුඩා බීජ විශේෂයක් තමයි ඕකිඩ් වල තියෙන්නේ. ඕකිඩ් වලට අපි සිංහලෙන් කියන නම තමයි උඩ වැඩියා කියලා කියන්නේ. පළහා බීජ විශාල ප්‍රමාණයක් දරනවා. සුළඟින් ව්‍යාප්ත වෙලා යන්න පුළුවන් වෙන විදිහට. තෘණ විශේෂ, මහෝගනි, වරා, කොට්ට පුළුන් මේවා පළහා බීජ විශාල ප්‍රමාණයක් දරන සුළඟින් ව්‍යාප්ත වෙන බීජ තියෙන ශාකවලට උදාහරණ. ඊළඟට පළහා බීජ ව්‍යාප්ත වෙන අනිත් ක්‍රමය තමයි ජලය මගින්. ඒකට මේ ජලය මගින් පළහා බීජ ව්‍යාප්ත වෙන්න දක්වන අනුවර්තන විදිහට අපිට දක්වන්න පුළුවන් පාවීමට ආධාර වෙන සවිවර තන්තුමය පලාවරණ දැරීම. ඒකට උදාහරණ තමයි පාවෙලා යන්න පුළුවන් තන්තු වගේ තියෙනද පොල් ගත්තාම පොල් වල ලෙල්ල පොල් ලෙල්ල ගත්තාම තන්තු වගේ තියෙන්නේ. ළඟට කොට්ටම්බ, දිය කඳුරු මෙන්න මේවයි තන්තුමය පලාවරණයක් තියෙනවා. ඊළඟට ජලයෙන් ව්‍යාප්ත වෙන තවත් ශාක විශේෂයක් තමයි නෙළුම් කියලා කියන්නේ. එයාගෙත් පාවීමට ආධාර වෙන හැඩයක් තියෙන පලාවරණයක් තියෙනවා. ඒ වගේම වාතයේ පිරුණු පීචු කවච දැරීම ඕලු වල එහෙම මේවා දැක ගන්න පුළුවන්. වාතයේ පිරුණු බීජ කවච දැරීම. ඒකට මේ වගේ දේවල් ජලයෙන් සිද්ධ වෙන පළහා බීජ ව්‍යාප්තියට දක්වන අනුවර්තන. ඊළඟ ආකාරය තමයි ස්පෝටනය. එහෙම නැත්නම් පිපිරීමෙන් සිද්ධ වෙන පළහා බීජ ව්‍යාප්තිය. සාමාන්‍යයෙන් සමහර ශාකවල ඵලයේ පලාවරණය පිපිරීමට ලක් වෙලා බීජ ඈතට ව්‍යාප්ත වෙලා යනවා. මේ පිපිරීම විවිධ විදිහට සිද්ධ වෙන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි පුතේ ස්පර්ශය. අපි අතින් ඇල්ලුවාම පිපිරෙනවා. එහෙම නැත්නම් තෙත වීම. වැස්සි වතුර එහෙම වැටුනහම ඒවා පිපිරලා යන වෙලාව. එහෙම නැත්නම් වියලි පරිසර තත්ත්වයක් හින්දා පුපුරලා යන විදිහට අනුවර්තනය වෙච්ච ඒවා තියෙනවා. උදාහරණ විදිහට රබර්, මදටිය, බණ්ඩක්කා, කූඩලු වගේ ශාක මේ ස්පෝටනය කියන ක්‍රමයෙන් පළහා බීජ ව්‍යාප්තිය දක්වන ශාක විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන වැදගත් මාතෘකාවක් තමයි පුතේ බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ. බීජ ප්‍රරෝහණය මේ වචනේ දුවල පුතලට කලින් හම්බ වෙලත් ඇති. බීජයක් පැලවීම තමයි මේ කෙටියෙන්ම කිව්වොත් බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ. බීජයක් තුල තියෙන කලලය ක්‍රියාශීලී වෙලා වර්ධනය වෙලා බීජයක් පැලවීම තමයි පැලවලා බිහිවීම තමයි බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ. මේ බීජ ප්‍රරෝහණය වෙන්නේ බීජයක් පැලවෙන්න ඒ සඳහා අත්‍යවශ්‍ය සාධක කිහිපයක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක බීජයේ ජීවීයතාවය. කියන්නේ බීජය සජීවී එකක් වෙන්න ඕනේ. ළඟට වාතය අත්‍යවශ්‍ය සාධකයක්. වාතය කියන්නේ ඔක්සිජන්. ජලය අවශ්‍යයි. ඒ වගේම බීජය පැලවෙන සුදුසු උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ සාධක හතර තමයි බීජයක් ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක වෙන්නේ. සාමාන්‍යයෙන් බීජයක් ප්‍රරෝහණය වෙද්දී මේ ජලය මගින් කරන්නේ බීජ පත්‍ර තුල තියෙනවා එන්සයිම. ඒවා සක්‍රිය කරලා ඒ බීජ පත්‍ර තුල ගබඩා වෙලා තියෙන සංකීර්ණ ආහාරය සරල ආහාර බවට ජීර්ණය කිරීමක්. මේ ආහාර මගින් තමයි ඊට පස්සේ බීජ මූලය සහ බීජාංකුරය කියන එක වර්ධනය වෙන්නේ. මේ තියෙන බීජ ප්‍රරෝහණය වෙන අවස්ථාවක රූප සටහනක්. එතකොට මේ ජලය අවශ්‍ය වෙන්නේ අර බීජ පත්‍ර තුල තියෙන එන්සයිම සක්‍රිය කරන්න. ඒකේ සංචිත වෙලා ගබඩා වෙලා තියෙන සංකීර්ණ ආහාරය ඊට පස්සේ සරල ආහාර බවට ජීර්ණය වෙනවා. බීජ ප්‍රරෝහණය ගත්තාම ඒක අපිට ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. ඒ තමයි අදෝ භෞම ප්‍රරෝහණය සහ අපි භෞම ප්‍රරෝහණය කියලා කියන්නේ. අදෝබ්‍රවම ප්‍රරෝහණය කියන එක කතා කරද්දී මේකෙත් අපිට වචනයෙන් අපිට මේකේ තේරුම ගන්න පුළුවන්. අදෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන් යටනේ. එතකොට මේ බීජයක තියෙන බීජ පත්‍ර පොළව යටම තමයි තියෙන්නේ. පොළව උඩට එන්නේ නැහැ. භූමියෙන් යට අදෝ කියලා කියන්නේ යට. එතකොට බීජ පත්‍ර පොළව තුලම රැඳෙනවා. බීජය පැලවිලා බීජාංකුරය පොළවෙන් ඉහළට මතුවෙනවා. දැන් මේ රූප සටහනක් තියෙන්නේ. අන්න ඒ විදිහට සාමාන්‍යයෙන් ඒක බීජ පත්‍රී ශාකවල බීජ සිදු කරන ප්‍රරෝහණ ආකාරය තමයි මේ අදෝබවම ප්‍රරෝහණය. පොල් පැලයක් බඩිරිඟු පැලයක් එද්දි බලන්න මේ බීජ පත්‍රයක් අපිට පොළවෙන් උඩ දැක ගන්න ලැබෙන්නේ නැහැ. මේ ශාකවල අදෝබවම ප්‍රරෝහණයේදී සාමාන්‍ය ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවීමක් වෙන්නේ නැහැ පුතේ. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ නැත්නම් මෙතනදී බීජ පත්‍රය සහ භ්‍රූණ පෝෂ්‍යය තමයි මුල් අවධියේදී වර්ධනයට අවශ්‍ය සංචිත ආහාර සපයන්නේ. මේකෙදී ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන අනිත් ප්‍රරෝහණ ආකාරය තමයි අභිබවම ප්‍රරෝහණය. මෙතනදී බීජ පත්‍රය පොළවෙන් උඩට එනවා. ඒ කියන්නේ බීජ ප්‍රරෝහණය වෙලා බීජාංකුරය පොළවෙන් ඉහළට මතුවීමත් එක්කම බීජ පත්‍රය පොළවෙන් ඉහළට එනවා. සාමාන්‍යයෙන් ඔයාලා ද්විබීජ පත්‍රී ශාක විදිහට හඳුන්වන බීජ. දැන් දන්නවනේ ද්විබීජ පත්‍රේ බීජයේ පියලි පත්‍ර දෙකක් තියෙන ඒවා. බෝංචි ඇටයක්, මුං ඇටයක් වගේ දෙයක් පැල කරලා බලන්න. මේ විදිහට බීජ පත්‍ර දෙකක් පොළවෙන් උඩට ඇවිල්ලා තියෙනවා දැකලා ඇති. සියඹලා හැම දැකලා ඇති දුවල පුතාලට ද්විබීජ පත්‍රී ශාකවල සිද්ධ වෙන ප්‍රරෝහණ ආකාරය තමයි මේ අභිබවම ප්‍රරෝහණය. බීජ පත්‍රය පොළවෙන් ඉහළට එනවා. මේ එකේදී කියන්නේ ද්විබීජ පත්‍රී ශාකවල සිද්ධ වෙන මේ අභිබවම ප්‍රරෝහණයේදී ප්‍රභා සංශ්ලේෂණය කියන දේනොත් ආහාර නිපදවීමක් මුල් කාලෙදී වෙනවා. එතනදී මුල් අවධියේදී අර බීජ පත්‍ර මගිනුත් ආහාර සංචිත ආහාර සපයනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියත් මෙතනදී වෙනවා කියලා චුට්ටක් මතක තියාගන්න. බීජ ප්‍රරෝහණයත් එක්ක ඊළඟට අපි කතා කරන වැදගත් දෙයක් තමයි බීජවල සුප්තතාවය කියලා කියන එක. බීජවල සුප්තතාවය කියලා කියන්නේ ප්‍රරෝහණය සඳහා අත්‍යවශ්‍ය සාධක තිබුණට බීජයක් පැලවෙන්නේ නැතුව තියෙන තත්ත්වය. ප්‍රරෝහණයට අත්‍යවශ්‍ය සාධක ගැන අපි කලින් කතා කරා. ජලය, ඔක්සිජන්, බීජයේ ජීවිතාවය සහ උෂ්ණත්වය කියන අත්‍යවශ්‍ය සාධක තියෙනවා. නමුත් බීජය පැලවෙන්නේ නැතුව තියෙන තත්ත්වය තමයි මේ බීජවල සුප්තතාවය කියලා කියන්නේ. එතකොට අහිතකර පරිසර තත්ත්වවලට අනුවර්තනයක් විදිහට මේ බීජවල සුප්තතාවය වැදගත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ශාකයක් ක ලපටි අවස්ථාවේදී තමයි යාව පරිසරයෙන් ආරක්ෂා කරගන්න ඕනේ කාලය වෙන්නේ. එතකොට එයා පැලවෙන්නේ නැතුව තියෙන තත්ත්වයක් වුණාම අහිතකර පරිසර තත්ත්වයක් නම් මේකෙන් බේරෙන්න එයා අනුවර්තනයක් විදිහට මේ බීජ සුප්තතාවය කියන එක දක්වනවා. බීජ සුප්තතාවය කෙරෙහි බලපාන සාධක කිහිපයක් අපිට කියන්න පුළුවන්. එක තමයි කලලය පරිණත නොවී තිබීම. කලලය පරිණතභාවයටපත් උනේ නැත්නම් ඒ බීජය පැලවෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි ඔක්සිජන් හෝ ජලය සඳහා බීජාවරණය අපාරගාමී වීම. බීජයේ තියෙන පොත්ත ඔක්සිජන් හරි ජලය හරි සඳහා අපාරගාමීයි. ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඒකට මේවා බීජ සුප්තතාවයට බලපාන සාධක විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට සමහර බීජවල මේ සුප්තතාවය කියන එක ඉවත් කරන්න උපක්‍රම යොදා ගන්න අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට ප්‍රරෝහණයට කලින් බීජ ටික කාලයක් ගබඩා කරලා තියලා ඊට පස්සේ තමයි යව පැල කරන්නේ. එහෙම නැත්නම් බීජ ප්‍රරෝහණයට කලින් සමහර බීජවල පිටින් තියෙන බූව කොටස පිලිස්සීම කරන්න පුළුවන්. එතකොට එයාගේ ඒ පැලවෙන්නේ නැතුව තියෙන ගතිය ඉවත් වෙලා ඉක්මනින් පැලවෙනවා. තේක්කවල අපි මේ බූව කොටස පිලිස්සීම කියන උපක්‍රමය යොදා ගන්නවා. ඊළඟට තවත් ඒ වගේ කරන උපක්‍රමයක් තමයි පුතේ බීජවල බීජාවරණය ඉවත් කරලා ප්‍රරෝහණයට යොදා ගැනීම. බීජයේ තියෙන පොත්ත කොටස ඉවත් කරලා පැල කරනවා. උදාහරණයක් දොඩම්වල. ඊළඟට බීජ ප්‍රරෝහණයට කලින් උණු ජලය තුල ටිකක් වෙලා තියලා තියෙනවා. උදාහරණයක් ඉපිල් කියන ශාකයේ බීජ පැල කරගන්න කරන උපක්‍රමයක්. ඊළඟට බීජ ප්‍රරෝහණයට කලින් පොඩක් පැලීම සිදු කරනවා. නෙල්ලි වල හැම මේ බීජ සුප්තතාවය ඉවත් කරන්න යොදා ගන්න උපක්‍රමයක් තමයි මේ බීජ ප්‍රරෝහණයට පෙර තැලීම. ඒතර මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්නේ අපි මේ බීජ සුප්තතාවය කියන එක. බීජයක් පැල නොවීමේ தත්ත්වය ඉවත් කිරීමට දක්වන උපක්‍රම විදිහට. එනම් පුතේ අපි අද කතා කරේ ශාකවල ඊට වැඩගත් මාතෘකාවක් වන ශාකවල අලිංගික ප්‍රජනන ක්‍රමය ගැන අපි අද කතා කරපු මේ වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දුවලා පුතාලා පුළුවන් කමෙන්ට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.